Sri Lanka's most powerful news brand. The news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. Ivan, මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා News First. රාත්‍රී 10 ප්‍රධාන පොත ප්‍රකාශය සමගින් ඔබ එක්ව සිටින්නේ මම අමිල මුණසිංහ. මම චාන් දිසානායක. ප්‍රථමයෙන් සිරස්තල. කාලගුණයේ යලිත් වෙනසක් ඉදිරිපැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට වැසි. දැන් මේක අතර සුළු සුළුගක් කියලා තාම එහෙම වරදවා වටහා ගන්න එපා. බැඳුම් කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ විවාදයට දින නියම වෙයි. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අතුරු තහනමක්. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලපල් මට ලැබෙන්නේ මොනවද කියන එක මම රහසක් හිතේ තියනවා. වරිපනම් ආදායමෙන් තුනෙන් එකක් තායිලන්ත සවාරි වලට වැය කළ මහජන නියෝජිතයින් 2014 7,43,620 විදේශ සංචාර සඳහා කොහෙද අධ්‍යාපන චාරිකාව? තායිලන්තේ. තායිලන්තේ කියලා මොනවද කරලා තියෙන්නේ? බරපතල සභාවේ වැඩමුළුවක්. දිවිනාශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඌව සබරගමු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මිලිමීටර 150කට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැන් මේක අතර සුළු සුළුගක් කියලා තාම එහෙම වරදවා වටහා ගන්න එපා. අද දවසෙත් හෙට දවසෙත් මේ ටිකක් වැසිබර කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා දිවයිනේ බොහෝ පළාත්වලින්. කොහොමත් පළවෙනිද දෙවෙනිද වෙනකොට මේ තදවැස් තත්ත්වය තාවකාලිකව අඩුවන ලකුණු තියෙනවා. ආයෙත් 3-4-5 වෙනකොට කොහොමත් ඉදිරියට ටිකක් ලංකාවට වැසිබර කාලගුණ තත්ත්වයක් අපි අපේක්ෂා කරනවා. ඊයේ රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද දහවල් වන විට නුවරඑළිය නවගංගොඩ ප්‍රදේශයේ නිවාස 15ක් පමණ ජලයෙන් යට වුණා. මීට අමතරව නුවරඑළිය උඩුපුස්සැල්ලා ප්‍රධාන මාර්ගයේ 190 ප්‍රදේශයේද ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. රාගල ප්‍රදේශයේ අවට හේරත්පුර මැද්දපත් ඇතුළු ගම්මාන කිහිපයක නිවාස හා වගාබිම් ජලයෙන් යට වුණා. මේ අතර මාස කිහිපයක සිට පැවති දැඩි නියං තත්ත්වය පහව ගොස් අම්පාර, ලාහුගල, පොතුවිල් ආදී ප්‍රදේශවලද ඊයේ රාත්‍රියේ සිට දැඩි වර්ෂාවක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. වැසි හේතුවෙන් මෙම ප්‍රදේශවල කුඹුරු රැසක් ජලයෙන් යට වුණා. බැඳුම්කර වංචා පිළිබඳව හා මහා පරිමාණ වංචා පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉදවල මහතා පැවසුවේ එම දිනේට පාර්ලිමේන්තු කැඳවීමේ ලිපිය අග්‍රාමාත්‍යවරය විසින් කථානායකවරයාට යොමු කර ඇති බවයි. අදාළ විවාදය පෙබරවාරි 8 වෙනි දින පැවතියොත් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර යෝජනා කළද එම දිනේ 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාල සීමාවට ඇතුළත් වීම හේතුවෙන් ඇති වූයේ විවාදාත්මක තත්ත්වයක්. එල්පිටි ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අදාළ අතුරු තහනම නඩු විභාග කර අවසන් වන තෙක් ක්‍රියාත්මකයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමට ගිය තිදෙනෙකු ගුණකොළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. එම පක්ෂයේ මහලේකම්වරයා විසින් නම් කළ බලලත් නිලධාරියා විසින් එම නාම යෝජනා පත්‍රය බාර නොදීමේ හේතුව මත තේරීම් බාර නිලධාරියා විසින් සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කොට ඇතැයි පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පහ නගරයේ පැවති ජන රැලියකට එක්වමින් දූෂිතීන්ට දඬුවම් දීම පිළිබඳව අදහස් පළ කළා. අපි දූෂණය අවම කළා තියෙනවා. පොරොන්ට දඬුවම් දෙන යන්ත්‍රණයක් ඇති කළා. අපි දූෂණය අවම කළා තියෙනවා. මොකද දූෂණ චෝදනා 400ක් ලැබිලා තිබුණා. මේවා විවාහ කරන්න පොලිස් නිලධාරීන් පුහුණු කරන්න උනා. අපි දූෂණ චෝදනා 15කට නඩු දැම්මා. දෙකක් සාර්ථකව අවසන් කරා. දූෂණය අවම කරන්න පියවර අරන් තියෙනවා. එකක් අධිකරණයේ ස්වාධීනත්වය දූෂණයට විරුද්ධ තීන්දුව දුන්නා කියලා කාට හරි දඬුවම් කරා කියලා නඩුකාරවරු අයින් කරන්න බෑ, බල කරන්න බෑ. එහෙනම් අපි පසුබිම හදලා තියෙනවා. අපිට අතීතය හොයන්නත් තියෙනවා, වර්තමානයේ තොයලා අපි ඉන්නේ දූෂණය අවම කරන්න.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ හොරණ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් පළ කළ අදහස් මේ. අද මහා මංකොල්ලයක් කෑවා. ඒකේ ඉඳන් තමයි අද මේ බදු බර බඩු මිල වැඩි වෙනවා. රුපියල බාල් දුණා. පුලිය වැඩි වුණා. නායක ගන්න බැරි තත්වයකට ආවා. මේ සියල්ලම රටම මංකොල්ලක් වුණා මේ මහා මංකොල්ලය නිසා. ඒකේ නායකයා රටින් පැනලා ගියා. මහා බැංකුව අධිපති. එයා ලංකාවේ මිනිහෙක් නෙවෙයි. එයා ලංකාවට සේවය කරන්න දිවුරුම් දෙන්න තියෙනවා. ව්‍යවස්ථාවට කටයුතු කරනවා කියලා නෑ. එයා දිවුරුම් දුන්නේ නෑ. ඒකෙන්ද සහෝදරවරුනි මේවා පිළිබඳව අපිට තමුන්නාන්සයට මේ පිළිබඳව හිතන්න කියන්න. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැන් වයස අවුරුදු 23ක්. දඩුවම් කර සිරගත කර ඇති සංඛ්‍යාව 4 දෙනෙක්. මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටුනායකදී අදහස් පළ කළා. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව පැවැත්වුණේ කටුනායකදී. රාජපක්ෂ මහත්තයලගේ වේදිකාවේ උඩ පැන පැන කියනවා පැඳුම් කර කොමිෂන් වාර්තාව ගැන. ඒගොල්ල හිතාගෙන ඉන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසක් විතරයි මේක ඉන්නේ කියලා. 2008 ඉඳලා මේ බරපතල දූෂණේ වංචාව සිද්ධ වෙලා තිබෙන්නේ කියලා මහා බැංකු වාර්තාව කොමිෂන් වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මේ මංකොල්ලෙන් රාජපක්ෂ ආණ්ඩුවට බේරෙන්නත් බෑ. මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් ඒ සම්බන්ධ අයට බේරෙන්නත් බෑ කියන එක ඉතාම පැහැදිලිවම කියන්නට ඕනේ. මම පැහැදිලි කළා මේ වාර්තාත් එක්ක ඉදිරියේ ගන්නා තීන්දුව తీරන අල්ලස් දූෂණ කොමිෂන් සභාව හරි පුදුම තැනක්. 94 චන්ද්‍රිකා මැතිනිගේ පළවෙනි පනත තමයි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව පනත. දැන් අවුරුදු 23යි. මේක හැදුවේ නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. දූෂණය කියන චෝදනාව යටතේ මේ පනත අනුව මේ අවුරුදු 23ටම වරදකාර වෙලා හිරේ ගිහින් තියෙන්නේ කී දෙනාද? අවුරුදු 23ටම 4 දෙනායි. මේ අවුරුදු 23ට මේක සංශෝධනය වෙලත් නැහැ. ඒ අඩුපාඩු හදාගන්න. නීතිය පිළිබඳව මහාචාර්යතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයන්න දන්නේ නැති මහාචාර්යතුමා. අලුත් පක්ෂයක් හදාගෙන කියනවා එතනලු බණ්ඩාරනායක දර්ශනයේදී. එතනලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දර්ශනයේදී. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද යාපනයේදී ජන හමු කීපයකට සහභාගී වුණා. මේ එහිදී පළ කළ අදහස්. ජනතාව ගොඩක් කියන්නේ අපිට දැන් දේශපාලන එපා. දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ. කවුරු ආවත් එකයි වගේ කතා. ඇයි දේශපාලනේ පා වුනේ? මේ දේශපාලකයෝ අපේ රටේ ජනතාව රැවට්ටුවා. පළවෙනි සැරේ නගර සභාවට බයිසිකලෙන් එන අපේක්ෂකයා. දෙවෙනි සැරේ ඡන්දෙ ඉල්ලන්නේ ලොකු වාහනයකින්. කොහෙන්ද ඒ සල්ලි? තමුන් වහන්සේලාගේ සල්ලි විශාල ප්‍රමාණයක් ප්‍රාදේශ සභාවට බදු වශයෙන් එකතු කරනවා. ඒ සල්ලි තමයි මේ හොරකම් කරන්නේ. ඇත්තටම මේ නගර සභා ප්‍රාදේශ සභාවල හොරකම් රටේ හොරකම් එක්ක බලපුවහම පොඩි දේවල්. ජනවාරි මාසේ 8 ආණ්ඩු හදලා පෙබරවාරි මාසේ 27 වෙනිදා තමයි මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනු සිද්ධ වුණේ. රනිල් කියනවා සල්ලි ටික මහා බැංකුවේ තියෙනවලු. ඒ හොරකම් කරපු සල්ලි. සල්ලි තියෙනවා කියලා හොරාට බේරෙන්න බෑ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වුණා. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරගවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අම්බලන්තොට කොග්ගල්ලේදී මෙම ජන හමුව පැවැත්වුණා. අද සත්‍යය මොකද්ද? අද යථාර්ථය මොකද්ද? සත්‍ය වන්නේ යථාර්ථය වන්නේ රාජ්‍ය බලයේ කියන හැන්ද තියන්නේ අපේ අතේ. ඔය දේශපාලන කාලයේ කියවෙන ඔය එක එක කතාවලට ඔබලා සැලෙන්න එපා. ඒව ඉදින් එක එක දේශපාලන උප්පර වැට්ටි. මං ඔබලට වගකීමෙන් කියනවා 2020 වෙනකන් මේ රජෙන් තමයි ඔබලාගේ දුව දරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියලා මං තමුන්නාසෙන් වගකීමෙන් කියනවා. එහෙම කරන්න බැරි නම් මම මේ දේශපාලනය කරන්නෙත් නැහැ. අද පුරසභේ විශේෂාංගෙ වෙනවන්නේ දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අපේක්ෂකින් වෙනුවේ.
අපි ඩෙංගු මර්ධන ව්‍යාපාරය ඉහලින්ම කරගන්න තමයි සියලු දෙනාම සාකච්ඡා වෙමින් ඉන්නේ අපේ ප්‍රතිසභාව ගත්තට පස්සේ අපි කරන්නේ ඊළඟට කසල ප්‍රතිශක්තිකරණය කළා ග්‍රාමීය ජනතාවගේ සාමාන්‍ය ගෙවතුකව සම්බන්ධයෙන් අපි නොමිලේ පොහොර ලබා දීලා ජීවිත රටාව නගා සිටුවීමට සහ සෑම කොට්ටාසයක් තුනම අපි දිනුවට පස්සේ සෑම කොට්ටාස සභාවක් හදන කොට්ටාස සභාවට අපි ආගමික නායකයන් දේශපාලන නායකයන් සියලුම දෙනාම අරගෙන ගමේ ප්‍රමුඛතාවන් මොනවද ප්‍රතිසභාවට අවශ්‍ය මොනවද ඉස්සෙල්ම ඕනේ ඒ වගේ ප්‍රමුඛතාවන්ව සියලු දෙනා සාකච්ඡා කළා විශේෂයෙන් පෙර පාසල් මාතු සායන පුස්තකාල ඔය වැඩසටහන් ටික දියත් කරන්න අපි මේ වෙනකොටත් වැඩසටහන් සියලු දෙනාම සාකච්ඡා කරමින් තෝරලා අවසන් රාජසභාවක ලොකුම දේ තමයි මාතු සායන සුසාන භූමිය දක්වා ආයතන සේවන් රසතන ඒ සේවන් මෙතෙක් අපිට සිදුවලා නැහැ කියන එක තමයි අපි කියන්නේ මේ වෙනකොට දොරංගොඩ ප්‍රාදේශ සභාව තුළ කසල කළමනාකරණය සඳහා කිසි වැඩපිළිවෙලක් නැහැ මගේ බලාපොරොත්තුව තියෙනවා මගේ පාලන කාලය තුළ බලශක්ති නිෂ්පාදනය කරන්න කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ආරම්භ කළා ඒ හරහා ප්‍රාදේශ සභාවට යම්කිසි ආදායමක් ලබා ගැනීමේ අරමුණක් තියෙනවා ඒ හරහා අපේ ග්‍රාමීය ප්‍රදේශවල මාතෘ සායන වැඩි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රාදේශ සභාවෙන් පාලනය කරන ප්‍රාදේශ සභාවෙන් ක්‍රියාත්මක කරන ගුණාත්මක භාවයෙන් යුතු පෙරපාසල් පද්ධතියක් ආරම්භ කරන්න මගේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි දිවාසුරකුම් මධ්‍යස්ථානයක් තව වෙනතුරු දොඩංගොඩ ප්‍රාදේශ සභාව සතු නැහැ. මගේ බලාපොරොත්තුව ඉදිරියේදී ඒ දිවාසුරකුම් මධ්‍යස්ථාන ස්ථාපනය කරන්න. ජාතික ආයතන සම්බන්ධීකරණය කරලා ප්‍රාදේශ සභාව හරහා අපේ ප්‍රදේශයේ තරුණ තරුණයන්ට රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව වන පරිදි වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න මගේ ප්‍රාදේශ සභා කාලය තුල මම කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අපිට තියෙන ප්‍රධාන ගැටු කීපයක් හඳුනාගෙන එකක් තමයි අපි පෙරපාසල් රජරංගඩ ප්‍රාදේශ සභා අධීක්ෂණ යටතේ ප්‍රදේශ පුරාදින පෙරපාසල් අපි අධීක්ෂණය කරනවා. ඒ වගේ තමයි ප්‍රදේශයේ තෝරාගත් ප්‍රධාන නගර කීපයක් තෝරාගෙන ඉදාස් ආයුර්වේද මධ්‍යස්ථාන ඇති කිරීම. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අද රජරංගඩ ප්‍රදේශයේ කුණු බැහැර කිරීම අපිට නිවෙස් වලින් කුණු එකතු කරනකොට වෙන්වෙන් වශයෙන් කුණු ලබා ගත්තත් ප්‍රාදේශ සභාව එකම තැනකට ගිහිල්ලා මේ සියලු කුණු යතකර වාල්ලා දානවා. නමුත් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඒ නිසා අපි තෝරගෙන තියෙන කුණු අපලංගට ලබාගෙන ඒක වෙන්නෙන් නැසෙන් දාලා කොම්පෝස්ට් පොර නිදි කීපයක් ඇති කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන් අපේ තරුණ පරපුත්‍ර විශේෂයෙන් ක්‍රීඩා කිරීමේ ඒ දිනුන ක්‍රීඩා පිටි අද බල් බිහි වෙලා ඒ නිසා අපේ ඒ ක්‍රීඩා පිටි තෝරාගෙන ඒ න්‍යායා මන්ත්‍රීරු හදලා දොරංගඩ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පැත්තත් ගැන හිතලා අපි ඒවා දිනු කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශ සභාවකින් කරන්න ඕන වැඩපිළිවෙල යමක් ගොඩක් තියෙනවා. ඒක ඇතුලේ මූලිකව සෞඛ්‍ය පාසුකම් තමයි මුලින්ම තියෙන්න ඕන. ඊට අමතරව නිසි සැලසුමක් ඇනුව මාර්ගපද්ධතිය සැකසීම, ඒ වගේම නව නගරයක් හැටියට දොරංගොඩ සීමා තුළ පත් වෙලා තියෙන තැන්වලට විෂාරකාරව කානුපද්ධතිය සකසලා ඒ වැඩ කටයුතු කරන්න සැලසුමක් තියෙනවා. ඒ සැලසුම ගිය කාලේ තිබුණා, නමුත් කරගන්න බැරුණා අතරමඟදී සභාව නතර වුණ නිසාත්. ඉදිරි කාලය තුළදී අපේ ප්‍රාදේශ සභාවත් තුළින් අපි ඉදිරි කටයුතු ඉතා හොඳ සලස්මකට කරන්න තීරණය වෙලා ඉරයි. ගමේ නැත්තම් ප්‍රාදේශ සභාව සීමා තුළ ඉන්න සියලුම බුද්ධිමතුන් සහ පාසල් සහ ඒ ගුරුවරුත් එකතු කරන පන්සල්වල ඉන්න නායක හමුදුරුත් එකතු කරන සලස්මක් හදලා ඒ සලස්ම අනුව තමයි ඉදිරි ගමන අපේ ප්‍රාදේශ සභාව තුළ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ වික්‍රමසිංහ මන්ත්‍රීතුමා මේලා හිටපු සභාපතිතුමා නියෝජනය කරන ප්‍රමිතිය පිළිබඳව මම එතුමට බොහොම ස්තුතියන්ත වෙනවා. මට දැනගන්න ඕන වික්‍රමසිංහ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දොරංගොඩ පාර්ශ්ව සභාවේ පසුගිය පාලනය ගැන තෘප්තිමත්ද? සතුටුද? මම සතුටුයි, ඇත්තටම සතුටුයි. ඔබතුමා මොන වගේ පැත්තකින්ද මේ සතුට ලබන්නේ? ඒ කියන්නේ ගිය ආණ්ඩු කාලේ නොකර වැඩපිළිවෙලක් දොරංගොඩ පාර්ශ්ව සභාව තුළ අපි කරලා තිනවා. ඔබතුමා නියෝජනය කරන බෝම්බුල නගරයට ඔබතුමාගේ පාලන කාලය තුළ කරපු දෙයක් කියන්න මට. තපල් කන්දරුව හදලා තිනවා. තපල් කොහොමද? ඒක තපල් දෙපාර්තමේන්තුවේ. නෑ නෑ නෑ. පාදේ බලපාලන ආයතනය මොනවද කරේ? ඔබතුමා මාතු සායනේ නිර්මාණය කරලා තිනවා. ඉතුරු අඩුපාඩු ටික ඔක්කොම නිර්මාණය කරලා තිනවා. වටේ ආරක්ෂිත දැල් ගහලා ඇතුලේ පාටිෂන් කරලා ඒක ඇතුලේ ගන්න. අපිට මන්ත්‍රීවරයෙක් නේ ඔබතුමා. ඔව්. සභාව හොරගුවාම දූෂිතත්වයටපත්ුන්නේ නැද්ද ඔබතුමාලගේ කාලය තුළ? දූෂිතපත්ුන්න බව තමයි. සභාවේ බෝට්ටු එන්ජින් එක හොරගම් කරලා නැහැ. ඒක බෝට්ටු එන්ජින් එක අද වෙනකොට ඒකේ පරීක්ෂණයක් වෙනවා. අදටත් ප්‍රාදේශ සභාවේ ලේකම්ගේ
විශ්‍රාම වැටුම නැහැ. ඔබතුමා ඒකට වග කියනවා. නෑ නෑ විශ්‍රාම වැටුම නැදගෙන ඔබතුමා ඒක වග කියනවාද? ඒක නැති වුණා කියලා පිළිගන්නවද? ඒක නැති වුණා කියලා පිළිගන්නවද? දැන් කියනවා නෑ කියලා දන්නවා. ආ ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නේ. හරි. නැහැ කියලා පිළිගන්නවා. නමුත් නෑ කියලා. එතන මේ තරංගේ මේගොල්ලන්ගේ පාලන කාලය දුන්න මේගොල්ලන් පාලන කාලය කරා ඔයගොල්ලෝ. කරලා කරගන්න බෑ කියලා ඒක තමයි කියන්නේ නැවතොරක් කිල්ලන්නේ ඕකම කරන්න දෙන්නේ නැහැ. අපි කරපු වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි වීදි ලාම්පුව විකුණා කියලා ඔගේ වැඩ කරන සේවකයා. එහෙමයි. අපි කිව්ව එදා 300ක් කරනවාද? මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරා. මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරා. මම වාර්ෂික ආදායම කියන්නේ නෑ නෑ වාර්ෂික ආදායම ලක් කෝටි 4000ක් විතර වගේ වුණා. ඔබතුමා විදේශ ගත වුණාද? කීසරයක් ගියාද? මම එක සැරයක් ගියා. මොන කොහෙද ගිය රට? තායිලන්තේ. මොනවද ඉගෙන ගන්න ගියේ? ඉගෙන ගියේ අපිට අසල කල්මනාගෙන වැඩමුළුවක් තිබ්බා. ඔබතුමාගේ ඔබතුමා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරු ගියාද? ඉල්ල මොනවද ඉගෙන ගත්තේ? මේ කියන්නේ වැඩොඩංගර ප්‍රාදේශීය සභාවේ ලේකම්. මේ දොඩංගර ප්‍රාදේශීය සභාවේ ලේකම් තොරතුරු දැනගෙන මේ පණ දානුව මම ඉල්ල ගත්තේ මේ තොරතුරු. පෞද්ගලික 2013 2014 වර්ෂයේ විදේශගත මේ ඔයා දන්නවද වරිපණම් ආදායම ලක්ෂ 22යි වාර්ෂික. ඔබතුමාලා 2013 472050 විදේශ සංචාර සඳහා 2014 743620යි විදේශ සංචාර සඳහා කොහෙද අධ්‍යාපන චාරිකාව? තායිලන්තේ කියලා මොනවද කරලා තියෙන්නේ? දොරංගොඩ සභාවේ වැඩමුළුවක් කරේ. ඔව් ඒක කිල්ල ඉගෙන ගත්තා. යස අගේට ක්‍රියාත්මක වෙනවා දොරංගොඩ ප්‍රාන්ත සභාවේ වැඩමුළුව කොහෙද? අපි අන්තිම අවුරුද්දනේ අපි ගිහිල්ලා. ඒක තායිලන්තේ ගිහිල්ලා ඉගෙන ගත්තා වෙන දේවල් නම් ඒක නෑ නෑ. කොහොමද? ඔබතුමා ආසරණ මන්තුපාට ආසරණ මන්තුපාට ඔබතුමාට පුජ්ජේක ඔබතුමා ආසරණ මන්තුපාට සංවර්ධනය කරලා වැඩිගාමට තමයි ඔබතුමාට තරක දාන්න පුළුවන්. අර කිව්වක ඔබතුමාට පුළුවන් විපක්ෂයෙන් නැද්දි ඔබතුමා 96ක් දීලා සභාපතිට සුපිරි බංගලාවක් හදන්න යනකොට අත උස්සපු අය මේ මොකටද ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ නිල නිවසක්. අද නේද? ලක්ෂ 95යි නිල නිවස යෝජනාව. නැවත්තේ මම නැද්ද? ඕක ඇහිලා මෙහෙම හදන්න යෝජනාවක් ආවේ නැද්ද? යෝජනාවක් ඔය නිවස නෙමෙයි. එතන හදන්න ගියත් අපි බොම්බු. මොකක්ද හදන්න ගියේ? මොකද්ද? සේවා පියස බවට හදන්න ගියේ. සේවා පියසයි නිල නිවසයි කියන්නේ නේද? මේ පළාත් ප්‍රාදේශ සභාපතිට නිල නිවසක් හදන්න ඕනේ. ලක්ෂ 95ක් 95යි විතරක් කළා. ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ නිල නිවසක් ඕනද? මේ ගෙදර ඉඳලා ඇවිල්ලා පයිකමාර ප්‍රාදේශ සභාවේ කනගාටු කනගාටුයි ඔබතුමා කනගාටුයි. පෞගිය පාලන කාලේ හිටපු සියලු දෙනා මේවට වග කියන්නේ. වගකීම අපි බාර ගන්න තමයි ලබන 10 වෙනිදාන් පස්සෙත් අපිට වගකීම අපිටම ලැබෙනවා. ඕ ඕ ජනතාව බලාගෙන ඉන්නේ. ජනතාව බලාගෙන ඉන්නේ. මැතිවරණ වේදිකාව උණුසුම් කළ තන තන ඇසුණු කතා එකතුවක් වෙතයි දැන් අවධානය. එදා මහින්ද මහත්තයා පෙරදුනේ මේ හොර රැලත් එක්ක හිටපු නිසා. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ පක්ෂයද මොන පක්ෂයද කියලා බලන්නේ නැතුව මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. අද හොරු අල්ලනකොට හැබැයි සමහරුන්ට රිදිලා තියෙනවා. දැන් කියනවා රනිල් වික්‍රමතුංගනේ 20යි 20 වෙනකන් මෛත්‍රීපාල සිරිසේනත් එක්ක අපිට රජය කරන්න පුළුවන්ලු. මම මගේ ජීවිතේ සියලුම දේවල් මේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පූජා කරපු කෙනෙක්. මඩ බම්බු මන්ත්‍රීකම් ඕනේ නෑ. මට ඕනේ පෝට්ටුව දිනවල මහින්ද රාජපක්ෂ රජතුමා රජකරන එක විතරයි මට අවශ්‍ය. දැන් ටිකට් ඉස්සලා ඇමතිකම් ප්‍රදානය කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න කල මට ලැබෙන්නේ මොනවද කියන එක මම රහසක් හිටියට තියාගන්නවා. මෛත්‍රී මහත්තයා දිනපු නිසා මෛත්‍රී මහත්තයා පිළිගන්නේ නේද මේ පෝට්ටු පක්ෂයක් ඇදුවේ? මෛත්‍රීපාල මහත්තයා මේක රිදෙන්නේ නැහැ. මේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ එක්කෙනෙක් දෙන්නෙක් හරි රවටිලා පෝට්ටුවේ හිටියාම ඒ ආගේ නේද අනාගතේ ඉවර වෙන්නේ. වාද විවාද මැද මැතිවරණ වේදිකාව නම් උණුසුම්. හැබැයි අපේ රටේ ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු මිට හාත්පසින්ම වෙනස්. අපි ඒ ගැන ඔබට කියනවා මේ විරාමයෙන් පස්සේ. පාසල් ක්‍රීඩාංගණයක් නොමැති නිසා සිය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ධාවන තරඟ මහා මාර්ගයක පැවැත්වූ පාසලක් පිළිබඳව පුවතක් යේමාතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මාතලේ අකුරණ පන්ගොල්ලා මඩ ලුක්මානියා මහාවිද්‍යාලයේ පාසල් සිසුන්ගේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා තරඟාවලිය ඊයේ පැවැත්ුණා.
නිසි පරිදි ක්‍රීඩා පිටියක් නොමැති නිසා පන්ගොල්ලාමඩ ගම්මානයට යන ප්‍රධාන මාර්ගයේ මෙම ධාවන තරඟ පැවැත්වීමට විද්‍යාලීය බලධාරීන් විසින් පියවරගෙන තිබුණා. ඒ මෙම දුවා දරුවන්ගේ දක්ෂතාවයන් අපතේ හරින්නට කිසිසේත්ම ඔවුන්ට නොහැකි නිසාවෙන් මෙලෙස පාසලට ක්‍රීඩාංගණයක් නොමැති නිසා මේ තත්ත්වය දිගින් දිගටම වසර ගණනාවක් තුල පැවතියත් කිසිදු බලධාරියෙකු මේ පිළිබඳව අවධානය යොමු කර තිබුණේ නැහැ. වසර 80ක් පැරණි මෙම පාසල තුල මේ වන විටත් ළමුන් 450ක් පමණ ඉගෙනුම ලබනවා. අපිට නිසි ක්‍රීඩාංගණයක් නැහැ. අපේ පාසලේ දක්ෂතා තියෙන ළමයි හුඟක් ඉන්නවා. ඒ දක්ෂතා ඉදිරියට ගෙනියන්න අපිට ක්‍රීඩාංගණයක් ලබා දෙන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන තබ්බෝවේ තිරසර පැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශයේ ගොවීන් ඊයේ අවධාරණය කළේ වාරිමාර්ග නිලධාරීන් එහි පැමිණි අවස්ථාවේදී. තබ්බෝව වැවෙන් ඉවත් කෙරෙන රොන් මඩ ප්‍රවාහනය සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර වළංගු කාල සීමාව ඊයෙන් අවසන් වන බැවින් එම බලපත්‍ර නිකුත් කළ භූවිද්‍යා හා පතල් කෙනීම් කාර්යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුද ඊයේ මෙහි පැමිණ සිටියා. රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැව් පතුර හරහා ලබා ගන්නා වැලි වැවෙහි සිට කිලෝමීටර 1ක පමණ දුරින් ගොඩගසා තිබෙන්නේ මෙලෙසයි. රොන් මඩ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව තබ්බෝව වැව ආශ්‍රිත ගොවි සංවිධාන පහක එකඟතාව මත තවත් ගොවි සංවිධානයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන්නේ දෙසැම්බර් මාසයේදී. එම ගොවි සංවිධානය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රොන් මඩ ඉවත් කළ යුතු බවට සලකුණු කරදුන් ප්‍රදේශයේ කොටස් 3කට කඩා පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙකුට ලබා දී තිබෙනවා. එම කොන්ත්‍රාත්කරුවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ කොන්දේසි කඩකර මීටරයක් පමණ ගැඹුරට කිදා වැස ඇති රොන් මඩ වෙනුවට මීටර 3ත් 4ත් අතර ගැඹුරට කැන වැලි ඉවත් කර තබ්බෝව වැවට ඉකුත් මාස දෙක තිස්සේ මහා විනාශයක් කරමින් සිටියා. එම විනාශය වසන් කිරීම සඳහා ඊයේ වන විට වැවපුරා අතුරා තිබුණේ වැවෙහිම තවත් පසකින් ලබාගත් රොන් මඩයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්නගත කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති ගොවි සංවිධානයේ ලේකම්වරයා ඊයේ අනාවරණ කර සිටි කරුණු තුලින් පෙනී යන්නේ මෙම ව්‍යාපෘතිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උවමනාවන් මත සිදුවන්නක් ව යන්නයි. පැරකුම් ගොවි සංවිධානය සම්බන්ධ වෙලා කරනවා කිව්වට පැරකුම් ගොවි සංවිධානය මේකදී පැරකුම් ගොවි සංවිධානය මහ සභාවේ කිසිම අනුමැතියක් නැහැ. ඒ වගේම පැරකුම් සංවිධානයේ ලේකම් හැටියට මමවත් හරිද අපේ භාණ්ඩාගාරිකතුමාවත් මේ සම්බන්ධව දැනුවත් වීමක් නැහැ. ගොවි සංවිධානයක් හැටියට පැරකුම් ගොවි සංවිධානයේ සම්පූර්ණ ගොවි සංවිධානයක්නේ. තනි පුද්ගලකෙකුවත් දෙන්නේ තුන් දෙනෙක්වත් නෙවෙයිනේ. මේක සභාපති සභාපතිතුමා ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා ප්‍රධාන නිලධාරීතුමා මේ දෙන්නේ දැනුවත් නැහැ. හරිද? එක්කෙනයි දැනුවත්. ගොවි සංවිධානයේ සමාජිකය දන්නේ නැහැ. හරිද? මහ සභාවක අනුමැතියක් නැහැ. මේ පැත්තේ පස්සපනේකට කාර්ක සභාවක අනුමැතියක් නැහැ. ප්‍රදේශයේ වැලි සඳහා පවතින ඉල්ලුම සැලකීමේදී තබ්බෝව වැවෙන් ඉවත් කෙරුණු මෙම වැලි කියුබයක් රුපියල් 10,000ක් 12,000ක් අතර මිලකට අලෙවි කළ හැකි බව ගොවි සංවිධාන පවසනවා. එසේ තිබියදී ප්‍රශ්නගත කොන්ත්‍රාත්කරුවන් කොන්ත්‍රාත්තුව ලබාගත් ගොවි සංවිධානය හරහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මෙම වැලි කියුබ් එකක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 50ක් පමණයි. ඉවත් කෙරුණු වැලි ප්‍රමාණය කොතෙක් ද යන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගණන් බලා නැහැ. එමෙන්ම මෙම කටයුත්ත වාණිජ පරමාර්ථයෙන් කරන එකක් බැවින් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර බලපත්‍රයක් ලබාගත යුතුව තිබුණද එම බලපත්‍රය ලබා ගැනීම තබා මේ සම්බන්ධයෙන් එම අධිකාරියෙන් කිසිදු නිර්දේශයක් හෝ ලබාගෙන නැහැ. රොන් මඩ ඉවත් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් එය නියමාකාරයෙන් සිදු කිරීමටද දැනට රොන් මඩ යන ලේබල යටතේ තබ්බෝව වැවෙන් ඉවත් කර ඇති මෙම වැලි තොගය සඳහා නියමිත රාජ්‍ය භාගය අයකර ගැනීමටද වග බලාගත යුතු නොවේද? වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජල සම්පාදන වෘත්තීය සමිති අද සංකේත වැඩ වර්ජන ක්‍රියාත්මක කළා.
ගැන මහජන මතය කෙබඳුද? ඒ පිළිබඳ තොරතුරු ඔබට කියන්න චතුරංග රාජපක්ෂ සූදානමින්. චතුරංග, ඔබට අවස්ථාව. ඔචානු, අද උදෑසනම සිටම අපගේ newsfest.lk නිල ෆේස්බුක් පිටුව හරහා අප මේ පිළිබඳ ජනතාවගේ නොවුන්ගේ මතය විමසා සිටියා. ඒ අනුව ජනතාව ඔවුන්ගේ මතය මේ ආකාරයට තමයි ප්‍රකාශ කර තිබේ. ඉතින් 126ක් ජනතාව කියනවා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාධාරණයි කියලා. ඒ වගේම තමයි 174ක් ජනතාව කියනවා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සාධාරණයි කියලා. ඉතින් මේ ආකාරයට තමයි ජනතාව තමන්ගේ මතය ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛා නිවුස් ෆස්ට් අපි සෑම විටම සූදානම් වන්නේ ජනතාවගේ මතය ඔබ වෙත හමු වේ තිබීමට. ඉතින් යලිත් අවස්ථාව ප්‍රවෘත්ති මැදිරියට. සුදී චතුරංග, දැන් පුවත් කිහිපයක් ලුහුඩි. කොළඹදී තරුණින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකු වන මුණසිංහ ආරච්චිලාගේ සම්පත් නොහොත් නිවි සම්පත් නැමැත්ත අතරංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනකය අපේක්ෂා කරනවා. ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා කෙනෙක් ඇතම් එම තොරතුරු 011124271 011123241 011123241 011123245 011123380 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ ජිනදාස නියතපාල මහතා ඊයේ අභාප්‍රාප්ත වුණා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී 1973 වර්ෂයේදී නියතපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දරා තිබෙනවා. හිටපු සෙනෙට් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද ජිනදාස නියතපාල මහතා වසර 4ක් කටයුතු කළා. රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් හා සිසුන් එක්ව අද උදෑසන මාතර වෙල්ලතීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. වෙල්ලතීරයේ වටිනාකම සිසුන්ට අවබෝධ කර දීම මෙහි අරමුණයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිකොඩ ඇතුළු අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් අද විහාරමාදේවී උද්‍යානයේදී පැවැත්ුණා. එම උත්සවය සංවිධාන කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්. Then sports roundup. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාපන්දු පළමු කොටසේ තරඟාවලියේ ශූරතාව අද දිනාගත්තා. ඒ කොළඹ තුරුණ තරඟ පිටියේ පැවති අවසන් තරඟයේදී යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහල් කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජය කරමින් තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1 බැගින් ලබා දෙපිළම සමතත්වයේ පසු වුණා. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ දූර්වලතා සිදු වූ බවට කණ්ඩායමේ නායක කමුදු මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව පැවසුවේ තරඟාවලියේ පළඟ ශූරතාව දිනා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රකාශන අපි සමගන්නවා. සුදායි රාත්‍රියක් ඔබට. අයබෝවන්.